සංජයේ මහවත්ත මගැරට සංවිධානය සභහපති මේ මාධ්‍යහමුව මේ වගේ උසව අවස්ථාවක තියන්න අවශ්‍යවෙච්ච මාධ්‍යහමුවක් නෙමෙයි. හැබැයි නොතියාම බැරිකමට සිවිල් හා සමාජි ක්‍රියාකාරකයන් විදිහට අපගේ සංවිධානය තීරණය කළ මේ මාධ්‍ය හමෝති කියලා මේ වනට ට උද්ගත වෙලා තිය තත්ව පිළි මද යම්කිසි පහැදිලිකිරීම මක්සහ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්. ඔවුන්ගේ අදහස රටට කියන්න අවස්ථාවක් ලබා ගන්න. ස්තුතියි ගෞරණී මාධ්‍යයට මේ මාධ්‍ය හමුව අවරණය කිරීම සඳහ පැමිණීම සම්බන්ධය. විශේෂයෙන් මේ වන විට අලුත් අවුරුදු උත්සවසමය පටන් අරන් තියෙනවා. අවුරුදු තුනක් මේ ලංකාවන්න මේ රටේ මිනිස්සුන්ට අවරුදු කන්න බැරි වුණා. මේ හතරවෙනි අවුරුද්ධත් අවුරුදු කන්න බැරි තත්ත්වයක් තමයි දැන්ක් පෙන්නුම් කෙරෙන්නේ. මම දැක්කා මේ පහුගිය අවුරුදුවල කවරුද්නෑ කඩුවල්ල. බඩ ගන්න කවුරුද් නෑ. අර මල්ල ගෙදරක මිනිස්සුවගේ තමයි මේ කාලේ අවුරුදු සැමරුව. හැබැයි මේ අවුරුද්දධ දැන් අපේ රටේ ජනාධිපතිතුමා කියනවා රට සුකිත මුදිත වෙලා සියලුම දේවල් සම්පූර්ණ වෙලා තියෙන්නේ කියලා. හැබැයි අවුරුද්ධ කන්න මිනිස්සු නෑ එහම මොද්ද මේකට හේතුව කිය එක සමාජි ක්‍රියාකාරකයන් විදියටට අපිස්ොවා බැලි යුතු. මේ වනවිට මේ රටේ බැංකු පොලි ප්‍රතිශාත සියයට තිස් දෙකත් තිස්හය මට්ටේ තියන්නේ. රට මනිසුගේ අතේතිය ඕන සල්ිතියන්නේ බැංකුවල ඒම බැංකුල්ල දාල සල්ිතියෙද මේ රට ඉන්න දේශ පාල්ියම කද කරන්නේ මේ රටේ බැංකුප පද්ධතිය ශක්තිමත් කල්ලා ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනි කියෙලා ආවඩනවා. ඇත්තන මතිතැම් බල්මුේ බැංකු කියන්නේ මොකක්ද කියලා. මේ බැංකු පද්ධතියේ තියන. ඒ ප්‍රෝඩාකාරී ක්‍රියා කලාපය මේ රටේ මිනිස්සු අතරේ සල්ලි නැතිවන්න එක හේතුවක් වෙලා තියනවා. මේ රට මනිස්සු නොදැනුවත්ම සුරන් කන එක අයතයක් බවට පත් වෙලා තියනවා බැංකු බැංකුතියෙන් මේ රටේ ආර්ථකය ශක්තිමත් කරන්න මිනිස්සුන්ට සේවය කරන්න හැබැයි අද දවසෙනට බැංකූ විවසාහය කියෙන් බවට පත් වෙලා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තය කඩං වැටිලා තියෙනවා. මේ පහුගිය දවස්වල අර මාහරගමතියනෙන රෙදි. වෙලසැල්වල්වල නයට බඩු අරගෙන ඒ බඩු විකුණෙන මහත්තුරු පවා අතිශ්‍යය ලෙස මේ බිස්සසක වැඩල්ලා කණඩයකට දායක තත්වයකට වැහල්ල දයෙනවා. ඒමනම් ඒ බැංකවලින් මුදලක් නයට ගන්න මේමට නොහැකිවෙලා තියනවා. හොඳම ව්‍යාර දහයතරනකට ඒකට බැංක බවට පත්වෙලා දයනවා බැංකු කියන්න ්‍යපාරනෙේ බැංක කියන්නේ සේවාක් හැබැයිදවන විට බැංකු ව්‍යා වට පත්වෙලා තියනවා. ඒවගේම මේ රටේ පොල් ගෙඩිය ඉඳලා හාල්කිලෝයක අර දමුල්ලෙන්ගේන, ආහාර ත්‍රව්යේ ඒ කිසි මහාර ද්‍රව්වේක, අත්‍යවශහර ද්‍රව්්‍යෝල මිල සැලකේ යුතු විදිහයට අඩවෙලා නෑ. පාරිභෝගික අධිකාරිය නිදි. පාරිබෝගික අධකාරිය නිසි නයාමණයක් කරන්න එනෑ හැබැයි ඒගොල ලොකුවට ප්ලෑන් කරලලා දේශී වසායකය කුටුපටම් කරලා මේ පිටටින් බිත්තරගෙනීමේ මාහා දැවන්ත ක්‍රියා පටිපාඩක් ආරම්භ කලා. ඒ ආරම්භ කළ තාමත් කේක් කැල්ල කර පොඩිකේක් කැල්ලක් බ්‍රෑම් පනහ හැටේ කේ කෑල්ලක් රුපියල් එකසිය පණහකට අඩු නෑ. ඒමෙනන්. ඒ බිත්තර අඩුවීමේ වාසිය හෝ අ ඉන්දියාවෙන් ආනයනෙකරීමේ වාසි හෝ ලබා දෙන්න බැරිත්තරමට පාරිබෝගික මාත්‍යන්ශේ පාරිභෝගික ධකාරය බංකලොත් වෙලා තියෙනවා. එමනම් මේනට කියන දේවල් නෙමයි වෙන්න වෙන දේවල් නෙමේ කියන්නේ. ඊ දවසති කියනවා ප්‍රධාන දේශපාලන පක්ෂයක පොහොට්ටුවේ කියනවා. හිසතෙල් ගාලහම නව නායෙක් පත්තෙනනවල් වලුත් අවුරුද්දෙන් පස්ස. නනාධිපති තුමත් කියවා. අවුරුදු හතරත්තව දෙන්න මේ ආර්ථික ශක්තිමත් කන්නවා කියලා. එතුමට අමතගවෙන්න ඇති එතුම අගමැති වෙලා දදුර කොච්චට හටියට කියේක. ඒවගේම රටේ ජනාධිපති වෙලත් තව තව පනත් ගෙනහල්ලා ඒකාආධිපති වියරුවෙන් වැටනට වඩා මේ රටේ ජනතාව සුකිත මුදිත කරන්න ක්‍රියාමාර්ගයක් ගන්න එඇතුමට අමක වෙලා ඇති. ඒමනම් ජැන්වත් මේ පාලගීන්ට කියනවා. ඒ අමා්‍යංශවලට කියනවා. ඒ අධිකාරීන් වලට කියනවා. ඒවගේ මේ රටඉන්න. පනශාලා හිමියන්ටත් අපි කියනවා රට ඉන්න බේකරහිමියන්ටත් අපි කියනවා ඕ ගොල්ලො පුළුවන්ම් මේ රටේ මහජනතාව වෙනුවෙන් තමයි අප කතා කරන්නේ මහජනතාවගේ ඉල්ලීමට අවස්ථාව ලබා දෙන්න මේ දවස්වල අත්‍යවර්ශය ආහාරයයක් බවට ගෙදකට රංන්නන කැවිල්ලක් පෙවිල්ලක් විදිට මේ කේක් ප්‍රචලිත වෙලා තියනවා එහනම් කෙක්මි අඩුරන්න පොල්මිල් අඩු කරන්න අ ආපනශාලාවල ඒ බේකරිවල හදන පිටිවලින් හදන කෑමවීමට අඩු කරන්න මේ අ සම මේ අත්‍යවශය ආහාර දවිය පිළිබඳ ිලගණන් අඩු කරන්න. ඒවගේ දැන්ේ ශරට්ක ගන්න යොත් මේමගේ ෂර්ට්ික රුපියල් හදහක් විතරයෙන. ඉතින් කොහම මිනිියක්න්නේ මම දැකල තියෙනවා මේ තියන ඇඳුම් සාපපුවල බොහෝ දෙනෙක් මේ මල ගණන් බලබලා යනෝමිසක් ඒ ඇඳුම් ගන්නෙ නෑ. ගන්න වත්කමක් නෑ ගන්න මිනිස්වතිය සල්ලිනෑ. මේ රට එන්න දේශපාලත්්නෝ මේ ට ආර්ික තත්ව විනාශ කල්ල තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට ඇඳමක් ගන්න බැරි තත්වයකට අඩු තර්ම මේ සාමාන්‍ය ගම්ල වැසිවෞුද්ධකට එක පාරක්තමයි ඇඳු මලදීගන්න යන්නේ. හැබැයි ඒ මලදී ගැනීමුවත් කරන්න බැරි තත්ත්වයකට පත් කල්ල තියෙනවා ආර්ථික පරිහානියක් ඇති කල්ල තියෙනවා මේ යටට පාලකෝ. ඒ වෙනුවෙන් පොයිම වෙලාකොත් හඬක් නගන්න ඒ දේශපාලන පක්ෂවල දේශපාලන අධිකාරි හදන්න තමන්ගේ දේශපාලන බලය තවුරු ක ගැනීම මිසා ඒ දවස අපිටක්. ඇැදිලුණ ර පොට්ටුවේ ඒ මන්ත්‍රීවරයක් කීප කතාවෙන්. අලුත් නායකෙක්ක නොල්. අලුත් නායකේ කෙන්න කලින් මේ මිනිස්සුන්ට කන්න බොන්න දීපල්ලා. මේ රටේ මිනිස්සු සියදි විහානිකරගන්නක නතර කර පල්ලා. මේ රටේ ඉන්න අම්මලත් අම්මලා මේ වනවට ගනිිකා ෘතිය යොමු වෙලා තියනවා තමන්ගේ දරුවට ඇනුම් කෑල් ඇරන් දෙන්න විදික් නැතුව සල්ි යන මිනිස්ුත්ේක යහං ගත වෙන දත්වට පත්වෙලා තියෙනවා. මේ ආර්ථික ඇති කලේ උම්ඹලලා ඒන. උඹලම මේකට උත්තරදීපල්ලා පිළිතුරුදී පල්ලා උඹලා විතරක් උඹලාගේ බලාධිකාරය හදන්න එපා එහෙම හැදුව නැත්නම් මේ රට ඉන්න සාමාන්‍ය ජනතාව එලියට බහින දවසක වැඩිය ඇතකනෑ. ඒවගේම මහ බැංකු අධිපැතිතුමාට අපි කියනවා. දැන් තමුන්නන්සේ මාස හතරක් පහත් පුරාවටම මේ රටේ ඉන්න මීනිසුන්ගේ සල්ලිටි ඔක්කම පොතිබැන්ද. දැන් මේ මාසේ පහුගයා මාසය ඇතුළ ද මිලියන පන්සියක් ගෙනවා. ොර් ගෙනහලතිනව සංචාරක කරමාන්තයෙන් ඒනන් ජැන්ඒ තියන ඩොලට්ටික භාවිතා කරන්න දැම් පොති බැන්ද ඇති ඒනම් බැංකු පොලී ප්‍රතිශත අඩු කරන්න සියයට දොලාට දහතුනට ගන්න මිනිස්සුන්ට මේ සහන දෙන්න කුඩාහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මේ සහනය සල්සල දෙන්න ඔන්න ඕක තමයි කියන්නේ නිය මාර්ථික නගා සිටුවීමක් කියලා. එහම නැතුව කවරුහරි හිතනවවානම් බැංකු ක්තිමත් කල්ල මේ ආර්ථික ග සිටනවා කියලා ඒ ොරු බැංකු කියන්න ව්‍යාපාරයක් මේ ව්‍යාපාරය තුළද ඔුන් අධි කලාබ ලබාගෙන ඔවුන් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ඒ ධනය සූරාගෙන කනවා මිසාක් සාමාන්‍ය ජනතාවට සායක් ලැබෙන්නෑ. ඒවගේම අපේ ඉතුරු සෞදරවරොත් අදහස් දක්පනවාත මාල්දේ හමේ එක්කක් අංශයන් අයටතේ ඔවුන්ට අවස්ථාව සල් සල්ද නොවමන් ොම සතුති මාධේ. ජ චමල් සංජියෝ ෛද්‍යහා සිල් අතිවාසකම් පිළිබඳ වෛදෝර්ගගේ ෘත්තිය මති සධානය ස භාපති. මේවට රට ඇතුළේ ොල්ලට සාපේක්ෂ රපියල ශක්තිමත් වී ඇති බවට ප්‍රධාන පෙළේ දේශපාලකින් ප්‍රකාශ කළත්. ඒ දොල්ලට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීමේ වාසිය මේ රටේ සෞඛ්‍ය පදදි ලබා දෙන්න මේ දක්කාම මේ පරිපාලන යාත්‍රය අසමත්වෙලාතිනවා. අපිදන්න්න පහොගගේ අෞුෘද්ධක කාලසිීම ඇතුළද අපේරටේ औෂද මිල සයට හත්තෑ විඳල සියටට තුන්සියවගේ ප්‍රමාණලි වැඩවීමක් වුණ. තට රුපියල බාල්ධව නස්ථාවේද. ෂද සමාගම් සඳහා වාසි ලබාදීම සඳහා අඖෂදල මිල ඉහල්නංවන්න සෞඛ්‍ය මාත්‍යයා සයවසර ලබා දුන්නා. ඒක ප්‍රතිපාලයක් පිටර සාමාන්‍යය උන සේම් ප්‍රතිශ්‍යාව සඳහාද වෛත ප්‍රතිකාර ලබාගැනීම සඳහා යන රෝගියකොට. රෝහල් ඇතුළේ අෞෂද පද්ධතිය ඇතුළේ. සෞඛ්‍ය පදති ඇතුළේ මිදහස්ස අෞඛ්‍ය සේවේෙන් අऔෂධටික ලබාගන්න බැරනිසා ඖෂධන්ගේ තවමත් පවතිර නිසා අත්‍යවශ අෞෂධ ඇතුරු ක්ෂද වල ඕනතා පතිනිසා රෝගින්ට සිදුවෙන බෝ අවස්ථාවල්ද, ාහිරෝ ස ල් වලට ිල්ලා औක්ෂදමල දීගරන්න. ඒවාගේම තමයි දිග කාල්න රෝග බාදලින් පෙල් රෝගීන් දියවැඩිය වක්්ගඩ රෝග අක්මාරෝග විශේෂයම පිළිකා රෝගීන්ට තමන්ට අතිංගෙවලා. බාගන්ුවෙන් අවෂ්‍යදල මිල ප්‍රමාණය දරාගන්න බැතිතත්වයක් තියනවා. මනිසාපිදැක්ක පහෝගී දවස්සල බෙට්ටික ගන්න තමාගෙතියෙන ගේදර ඉඩක ඩටික සමට කුම් ර වැඩකර ති ක් ර ො යිසිකල කරු මයි, ොහෝ ෝගින් හල්වල්ටඇවිල්ලා වෛද ප්‍රතිකාර ලබාගත්ේ. ැ රජට් ගකීමක් තියෙන යුතුමක් තියෙනවා. කියන ආකාරේ ආර්ථි ස්ථාවරභාවයක් රට ඇතුළේ නිර්මාණය වෙනවනං. ඒක වාසිය සාමාන්‍ය රෝගී ජනතාට ලබා දෙන්න අවශ්‍යකන්න ප්‍රතිපාදර සකස් කරන්න. අපි දැක්කනෑ අපට පේනනෑ සෞඛ්‍යමාත්‍යන්සය ඖෂද සමාගම්ම එක කතා කල්ලා, මේ වාසය රෝගී ජනතා ලබාදීම සඳහා, ඖෂද මිල අඩුකිරීම සඳහා කිසිදු වැඩ පිළිලත් මේ දක්වා සක්‍රියල සක්‍රියාත්මක වෙනවා.ද දෙ නිසාප ඉල්ලිමක් කරන ෘති සම්දිී ව්‍යාපාරයක් විදියට සාමාන්‍ය මහචරතාවට දරාගන්න පුළුවන් මලකට ඖෂද මිලදීගන්න හැකයාකාරයට ඖෂදමිල පහළදැමීම සඳ අනිවාර්ම ප්‍රතිපත්ති සම්පාදනය වෙන්න ඕන. ඒගේමතමයි මේ වනිටමුල් රටමදන්නවා පේරාජනය ප්‍රදේශය ගර්බනී මවක් සකී ප්‍රථම දරුපෘතියෙන් පස්සේ ලබාදීපු නිර්වින්ද නෞසදේ සංකුලතාවයන් නිසා මියගිය බව. ඒවගේමයට සැකරනවා ඉන්දියාවෙන් ගෙන්නවන් ලද තත්වෙන් බාල ආකාරෙක් පැවතිච්ච නිර්විින්ද නෞසදයක් මේකර හේතුූවාද කියන සැකය. ඒ අත් ඇතිවෙ වන්න කලින් වැඩිවර්ධනය වෙන්න කලින් අපි ෘ්තිය සමති ව්‍යාපාර විදියට දිගින් දිකටම පෙන්වා දුන්නා ලංකාවට ගන්න නෞෂදවල ගුණාත්මක බාවේ න්‍යාමය හිතුයි. ඒක් කොකෑලිල්ල ෆයිල් කවලවින් ඒම ත්ත ලිපිගුණ වලින් ඔබට ගල්ලා අවෂද නියාාමන අධිකාරයේ තියන නිසි තත්ව පරරික්ෂ ලක්වෙලා තමයි අෂධයක් වල්ද පොල්ට නැත්තන් රහල්ඩ නිුත්තිය යුත්තේ ඇයි සනාව තමයි ෂදහිකේ ඉගගේ මැද. ඒ රහා හදිසිමලදී කකිෙනනම් සඳහා උත්සාහධරණ හදිසිය කඩිමුඩිය. මේ ලංකාඩ ගෙන්වන අෞෂදවල ගුණාත්මක භාවය පරික්ෂා කරන්න පහුගයක් කාලය අනුගමනේ නොකිරීමේ. යම්ඥම් ප්‍රතිපත්තිමය තීරණ නිසාද මේ ගර්බනීමව මියගියා නම්.ඒ ගර්බනීමව මියගිය තත්තයෙන් බාල නිර්විින්දන අෞෂධය ප්‍රතිඵලයක් විදිට නම්. ඒ මරණයට සෞඛ්‍යාමාත්‍යවරයාත් සෞඛ්‍ය ලේකම්වරයාත් අෞෂධ ්‍යයාමන අධිකාරයක්ත් රිචුව වගකිව යතු වෙනවා.මොකද. පැහැදිලිවම සාක්ෂ යෙද්දී සනාත කරලා කරුණු තියෙද්දිී. අෞෂද හිඟයක් කියන්නේ තත්වයෙන් බාල අවෞෂද රටකට ගන්න හේතුවක් නොවයි කියලා. අපි පැහදිලියෝ කියද්දී. අද රගේ රෝහල්ලති අෞෂදටික මිලදී ගැනීම සම්බන්ධ බරපතල සැකයක්. එම අවෂද භාවිතා කිරීම ගැන බරපතල සැකයක් සාමාන්‍ය මහජනතතාට ඇතිකල්ල තියෙනවා. ර සාමාන්‍ය මජරතාව තත්වයෙන් ාලා ක්ෂද බක්තිවිදිිද්දී. සාමාන්‍ය මහජනතාවර තත්වයෙන් උස සෞඛ සේවාවක් ලබාගන්න බැරිතත්්‍යත්තියේදී. වර ප්‍රසාධතියන පන්තිය වර ප්‍රසාතයෙන් දේශපාලකින් කවදාවත් රෝහලක ගීල්ලා අරතත්වයෙන් බාල ක්ෂදය භාවිතා කරන්න ඉන්න. එනිසා සෞඛ්‍ය මාත්‍යහසේ අපක්ෂ පාති පරිීක්ෂයක් කළ යුතුයි හැබැයි ර. හොරගේ අම්මගෙන් පේනහන වගේ අද සෞඛ්‍ය මාත්‍යන්සි මතම අප්‍රහන්න වෙලා තියෙන්නේ පේරාධනිය රෝහලේදී ගර්බනීමව මියගිය තත්වයෙන් බාල 牛ෂද නිසාද කියලා. ඉනිසා ලැබෙන වාර්තාාවේ ස්වාධීනත්ය ගැන අපට විශ්වාස කර නමාරුයි. නමුත් අප ඉල්ලිමක් කරනවා කරුණා කරල මේ සම්බන්ධව සාධනිය මැදිහත්වයීමක් ලබාදන්න කියනෙක. ඒම සෞඛ ඇමතිවරයා සෞඛ්‍ය ේකම්වරු. අවෂසද හිගේ ගැන අවෂදමිල වැඩුවීම ගැන තත්වෙන් බල අෂද ගැන කුමන ප්‍රකාශ කලත් අද ගරු ශේෂ්ඨාධිරණය පිළාරන්තියනවා ලංකාවට නිසි ගුණහත්මක බාවෙන් තොරව ඉන්දියානු රචයේ යටතේ අෞෂද ගැනීම ඉන්දියානු සමාගම් අර්තයේ අක්ෂද ගැනීම, තාවකාලිකව නතර කරන්න අපි විශ්වාස කනවා ඒක අපි ගෙනගිබු සටන අපි ගෙනගීපු හඬ ශේෂ්ඨාධිකන්නේය පිළිගැනීම සෞඛ්‍ය මාත්‍යන්සේ ලබාගත පරාචයක් විදියටට එනිසා අත්තනෝමතිික විදියට. තමට අශ්‍යවශ්‍ය විදියට කූට ආකාරයට විවිධාකා රුපක්ක්‍ර මහහා මේ රටේ සාමාන්‍ය මහචනතාවට තත්වයෙන් බාල අऔෂද ගන්න තියෙන අවස්ථාව අද අධිකරණය සීමමා කිරීම තහනම්කිම ංහිතන්නේ පොදු මහජරතතාාව ලබාගත ජයගායක්. අිශේෂ්්‍ර ධිනඩේ ගැන ස්තුන්ත වෙමින් මේ තත්වය දිගටම ඩිවර්ධනය වෙලා. අපේ රටේ රෝගීන්ට, අපේ රටේ සාමාන්‍ය මහචරතාවට භාවිතාකරන්ති අවෂද. උුණත්මක බාවෙන් ඉහල අෞෂද බවට සහත්තිකේ යටතේ පමණක්ගෙන්වන්න අවසර ලබාජමතයන්ට මේ සෞඛ්‍ය පතිති වෙනස් වෙන්න ඕන. ඉල්ළඟ අපී ෘත්තිය සමති ව්‍යාපාරයක් විදිහයට අවසා නස්‍ය අද මාධ්‍යසාකච අවධාන යොමු කරනවා. දැන් මේ රටේ සෞඛ්‍ය පතති කඩා වැටීමට, සෞඛ්‍ය පතයේ බිඳ වැටීමට ර්ථිකර්බුදය හේතුවක් වූ බවකිී වඩ පට පේනදේ තමයි දිගින් දිගටම අකණ්ඩවම සිදුවන දෂන වචා අක්‍රමිතා මේකන හේතුවක් බව. අපි ඉල්ලිීමක් කරන සෞඛ්‍ය මාත්‍යන්සයෙන් අපේ සහෝදර ෘත්්‍යය සමති නායක එක් වන රවිද ප්‍රසිද්ධ ජනමාධ්‍යයට අවස් ප්‍රකාශ කරනවා සෞඛ්‍ය සේවේ ඉන්නේ දිව්‍යලෝක යන හොරු කියලා. රවි කුමුදේශ කන මේ ප්‍රකාශය හරහා අපේ රටේ සෞඛ්‍ය සේවයට අපේ රට සෞඛ්‍ය පරිපාලනයට ෙරටේ සෞඛ්‍ය සේයිඉන්න කම්වරු අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු අධ්‍යක්ෂවරුන්ගේ කීර්ති නාමට විශාල හානියක්. එනිසා පිල්ලීමක් කරනවා රවී කුදේශ මහතා කරන්න මේ ප්‍රකාශය ගැන වහාම පරිීක්ෂණයක් පවත්වොලා වගකිවේතු අමාත්‍යශ නිලධාරින් ගැන පරිීක්ෂණ කරන්න ඕන. හැබැයි අවාසනාව තමයි සෞඛඛේ ඉන්න හොරු කියලා රවිකුමු දේශ කියවට සෞඛ්‍ය ලේකම්වරට හැකියාවක් නෑ රවීකුමු දේශව ගෙනැල්ලා ගැන ර්ශණයක් කල්ලයි නිලධාරී සම්බන්ධ තොත්තුර හොයන්න මකද අපට සැකයක් තියනවා මේව ගැන තොරතුර හොයන්න ගියාම කාගකාගේ කිල්ලෝට වල තියන හොුණුට්ටික නිරාවරණය වේ කියලා. ඉසාපී විශේෂම කියන සෞඛ්‍යමාත්‍යන්සට රවි කුම දේශ ප්‍රසිද්ධ මාධ්‍යයට කරපු ප්‍රකාශයගැන පුළල් විමර්ශණයක් කල්ලා වගකිවිතු නිලධාරී සම්බන්ධව තිීරණයක් ගන්න කියලා. ඉනිසාපි ඉල්ලිීමක්කන්න තර පත්තක තත්ේ උසස් අෂද. නතට බෙදා හැරීම සඳහා වැඩිසටාන් ක්‍රියත්ක වෙන්නවන අනෙක් පැත්තෙන් අපිල්ලීමක් කරනවා සෞඛ්‍ය මාත්‍යසේ දෂන වවචා අක්‍රමිතා ගැන හුළල් විමර්ෂනයක් සිද්ධ වෙන්නවඕන. සෞඛ්‍ය පරිපාලය දේශපාලසා රාජ්‍ය පරිපාන් හන්සේ වඩශක්තිමත් ැනකට ගෙනයන්න ජනාජපතිවරයා වහා කටිතු කළේ තුයි. එහමරැත්්ටම් පේරගන රෝහලේදී ගර්භනී මවක් සංකුලතයි මියගියාවගේ තව බහෝරෝහල්ල දරුවන් අම්මලා ජනතාව. මේ අවෂදහින්ගේ වෂදල ගුණත්මක භාව අඩුුවීම නිසා මිය ගියොත් ඒ වගේම තමයි අෞෂද දරාගන්න බැරි මලනිසා මිලදී ගන්නති රෝගීන් ඉන්නවා ඔවුන්ගේ මියයාම්වලට මේ දේශපාන යාන්ටනය රිචුව වකකි වීතුයි කියරන්නේ. අපි ෘත්තිය සමජ ්‍යාපාරයක් ලස අවධාරණය කරන්න කැමති ස්තුූතියි.මණ රක්ෂකුමාර සමස්තරංක කුඩාකර්මාන්ත කරුගේ ජතික සංගදායක. මෙතනදී මටකලියෙන් කතාරපු සංජය මහත්මයා කිව්වා මේ අලුත් අවුරුද්ද උදා වෙලාේ මිනිස්සුන්ගේ ආර්ථික පත්තත්තය සහ මිනිස්සුන්ට මේ අවුදු සමය ිලදී ගැනීමේ හැකියාව සම්බන්ධ කරුණු කාරණාටිකක්. දැන් එක පැත්තකින් ආණ්ඩුව කියනවා ආණ්ඩුව ආර්ථික වශයෙන් ස්ථාවරම පවතිනවා මිනිස්සුන්ට හොඳයිමින්න මේ වගේ කතන්දරටික්ත් ආණ්ඩුව පැත්තෙන් කියෙනවා. හැබැයි. මේ ගෙවෙන්නේ උත්සව සමයේ. අපේ සිංහල අලු අවුරුද්දේ අන්ති මදවස් දෙගතම මේ ගෙවෙන්නේ දැන් අපිට පේනවා පැහැදිලිවම අපේ රටේ ථ ආර්ථික කොච්චර දුරට ස්ථාවර වෙලාදකිනක. මොකද සිංහල අළු අවුරුද්දෙ මිනිස්සු මොන ප්‍රශ්න තිබුණත් ඒ සිංහල අඩුත අවරුද්දර අවශ්‍ය ඇඳුමක් ඒ අවශ්‍ය කෑමබීම මේ සියල්ල මිලදිී ගන්නව අනයක් වෙලාහරි. හැබැයි ද රපතල ප්‍ර්නයක් තිනවා මේ අප රටේ මිනිස්සුන්ට අපට පරිභෝගයන්ට මේවා මලදී ගැනීමේ හැකියාව සම්බන්ධවි. මොකද අද අලුතවරුද්දට අප සම්ප්‍රදාායත්ව අුත් අඳුුවක් අදිනක. ඒවගේ රස කැවිලි කැවුන් කොකිස්වගේ මොකද අප පොඩි දරුව තමයි සිංහ අලුතරුද්ද විශේෂණ සමරන්නේ. ඇද එතක ්‍රතින් ල පත්තුව කරන්න ේ නිලා ොර පත්තු කරන්නු මේවාගේ අවරුද්ධේ අපට තියනවා සම්ප්‍රදායක. ක්‍රමවේදයක්. ඇද මෙන්න මේ සාම්ප්‍රදායි ක්‍රමවේදීසාමය අවරුද්ධ සමරන්න අද මිනිසුන්ට බරපතන ප්‍රශ්නයක් වෙලා තිෙනවා. අද මේ සජ මාත්‍ය යෝවගේ ඇඳුමක් ගන්න කලිසමක් ගන්න අද මිනිස්සුන්ට කැවුන්ගෙඩිය කදාගන්න කොකිස් ෙඩියක් කදාගන්න මිනිස්සුන්ට තමන්ගේ වකුකඩුව විිකුණන්න පුළලන්තත්වට පත්වෙලා තිෙනවා. මොකද එච්චරටම මේ බඩුවල මිලහිල ගිල තිෙනවා. ආණ්ඩුවසා ආණ්ඩු යාන්ත්‍රණය කොත්තර කිව්වත්. මේ ම අඩුගර ආර්ථික ස්ථයි කරනේ වෙලා දනවයි කිවට මේ සසාමානය මිනිස්සුන්ට සාමාන්්‍ය පාර්පියකට ලබිලන්න. හ මේ පිලිම පහුගේ දවශ්ික මේ උත්සෝසම මේ ප්‍රස්්ේ නවයි කියනක අපි සිවිල් ක්‍රයාාකාරකි විසි අදාර බලධාර ඉදනුවත් කර අදා රජ්‍යන්ත්‍රනය ත් කර උන් එකෙක්වක් මේකට අවද වනේ නෑ. අද මේ රට ඇතිර කලුකඩමාපිය අවසා මේ දේවල් අද පිනිිසුන්ට දවන්තර කසාගනවා උත්ස ම නි මිස්සුන් අදුම දිය න ැ. ඒවගේම තමයි අපිට කර්මාන්තකරු විදියට, අපි ප්‍රශ්නයක් තිනාවම අපි කොහමද ඇඳුමක් අඩුතිලට දෙෙන්න ගනක මොද අපි මේක දක් මොද අද අපිට අශ්‍ය අන්ුමක් මහට අවශ්‍ය අමමුදරෝ්්‍යය ෙදිරෝලක් ගන්ඩ දියයක්න අධික මිල. හර ඒවගේම අපි පුුණුපුනාා කිව්වා බලධාරන්ට අපිට අවශ්‍ය කරන ඒ පොලි අනුපා අඩු පප ැංග පොලිිය අුපති අුොල් දී පං බදුට්ි අඩු කළලදීපං ඒගේ මේ රෙදි කර්මාන්තයට බලපන විදුලිවිිල. විදුල ට කරර්මාතකරන්ට සියට එකසිේ පනා කිර ලක් මෙහම පසුි තමයි අපි අතුමක් හට සිතුල නති මේ ඇඳු අධික මලක් කැනව මහඩ. ඇුම මිනිස්සුන්ට මිතිී ගන්ඩ බ. හද මේ අප ලක් තින කරටේ මිනිස්සුට ගඩ බෑ අපට මිල නතු අපේ රමාන්ත කක්ඩු දියක් නෑ. හ අ අපේ කරමන්ත පති තුල අපේ මිස්සුන්ට වැඩර මිස්සුන්ට ෝනස ගේවා න්න ප දස දකි ද. කර්මාන්ත ශාලාාවට සේවිකාව එලියට පහල බොනස් සිල්ලනවා. අද එඒම බරපතර පස්ට බෝනස්සික තිය අපිට අපේ ලයිට් බිලවත් ගේ ගන්නඩවිතින්න. හැද. මේනිසා ආණ්ඩුව කොච්චර පම්පෝරි ැව්වත් ආර්ථිකය හිට ගවයිගවුවට ඒ අපිට දැනිලනෑ. මොද අපි දන්නවා හම ආර්ථක හිලට කියයානං ඒගේ වාසි අපි අපේ සේවකන්ට අපි පාරිපෝග අපි ජනතාවට දෙන්න. හෙම දෙෙන්ඩපතියක්ක් නෑ. හැද ඒනිසා ආණ්ඩුව කොච්චර පම්පෝරි ැවුවත්. මේක තාම යතා තත්තර පත්වෙලා නෑ. ඒනිසා අපි එල්ලබෙන අලුත් අවුරුද්දේ මේ අවරුද්ධයෙන් පස්සෙවත්. අපි ආණ්ඩුවට කේෙනවා මහැක අධිපතිරයට කියෙනවා. මේ රටේ මේ සුළුවවා බත්්‍ය පරිමාණ කර්මාන්තකරවා නග සිටවන්න. ඒ අවශ්‍ය ඒ බදදුපොලිය අනුපාති අඩු කරලා බැංගු පොලිය අුපති අඩුරලා අපිට සහනයක් දෙන්න එහෙම නොවුනොත්. මේ රමාන්ත සියලුම සේකය බරපතර රුද ර අපි ිටක මේ කිවවා නට මේ බලධර බීරියලන්ට වීනාවයනවා තමිකිවටු ගනන්ගත් න අද මේ බරපතර පශ්යක් පලා තිනවා. ඒ සිල් කර ක අවුදයන් වුද්ධේවර අදවසයි දන ම පසවත් ට ද දන. ඒත් එක්ම මේ ප්‍රශ්ච මෙහමතිවිිච්චි ආණ්ඩු අද මේ තියන හඬ මේ සිවිල් ක්‍රියාකාරිකයාගේ ෘතිය සමිජි්‍රාකාරරිකයාගේ. විදා ් ්‍ර රුත් ක ීති බේද සැල්ලගම. හුව හඩ වලලා දන්න ආඩුව උත්සා කරන මලාව වර පතල ගනේ මේ සස්තවාද පන කලා මෙමනිස්සු සිරගත කරන්න රඳ ර දගන්න. අද මේක ගන්නම. අපි අපි ආඩුවට කියෙනවා. ஆුව ආඩුවට කරන්නනේ ප්‍රසස් කරන කරන්න. ඒදවල් කරන්න ඒදවල්ුවලට වාවෙලා මේරට හඩලගන්න. ිි ්‍රාරකයා මධ්‍යවේදිය, මධ්‍යායතන මේ සල්ල නියාමාණය කරන්නට ආණ්ඩුව කඩිමුඩියේ මේ පනත ගෙනවා. හද මේක බරපල ප්‍රශ්නයක් මොකද එදදා සමසය හැතනම මේ තාවකාලික කෙනාව පනත ජර්ජාවදර මාත්‍ය මේ තාවවකාලික කෙන පනතක අද ස්තීරව ස්තීර කරන්නවා පාලිමේතුුවේ ඉ මේක බරපතර ප්‍රශ්නයක් පනතහර මේරට විශ්වවිද්‍යාන ශිෂ්‍යයෝ ආගමික නායකයෝ. ෘත්ති සමි නායකව සමාජ කියයාාකාර නීති චීත සියලද නාම සියලුද නාම කියන්න පන්නත්තා කුලගඩ කියනක. හරද එනිසා දැම් මේ වෙලාවේ අධි කරණයි මතිවරයා මේකට යම් කිසි කාලයක් දී තිනවා හ මේ වෙලාි සිවල් ප නයක් ලබ දෙ කියලලා අපි අපේ සංශෝද දෙන්නන කියල මත බර පතර පස්්න ගත්ල මේ පරපතන ප්‍ර්නයක්ත්ම එකක් ජනාජධපතිවරය තිය බලතල නියෝජ්‍ය පිස්පතිවරයකොරදන. රද මේක ඉතාම බලපන්‍ර ප්‍රශ්නයක් මොකද මේ කහර පුද්ගලිකව මේ නියෝච පිස්පතුතිරට පුදගලිකව මේ පනත අවබාවිතා කරන්න පුළුවන්. හද මේ අපි දක්ා පහුගගේ කාලේ යුද්ධ කාල මේ අයින්සක ගම්මල හිටපු මේ කොඹටආපු දෙමල සහතරයෝ දෙමල ළමයි මේගොල රඳම් බාර ඒතියාගත්තතා. හර ඒවගේම අපි කියනවා මෙරට කලාකාාරයන්ට ඕගොල්ලන්ට මේ ප්‍රශ්නයක් වෙනවා ඕගොල්ලො තෙන්නේ ස්තාට මොකද ඕගොල්ලන්ගේ නිර්වාණයක් ඒ ආ්ඩු විරෝධී වුණනත් ගෙන්ට පුළුවන් තස්වවාද පනතර ගොල්ල න් අතරන ොඩ ගන්ඩ ලුවන්. හරද රටේ කලා කාරට ග ට ියද න ඔගොල්ලට මේ ප්‍ර්යක්නවා ඕගොල්ලන්ගේ හන්ට ෝදදි ගන්ඩ ඕොලට ්‍ර අපේ මතකයට එනව මට අුදු පහලෝකට විස්සර කලින්. හර ය චිත්‍රපටි ඒවක මේ සින්දු බෝදේවල් තහනම් කරා. හද මේ තහනම් කරේ මෙන්නේ තස්සවාදදි පනතර. එනිසා කලාකාාරන්ටත් වෙලාේ න ඕගොල්ලොත් තෙන්න් මට එක්රාට. ඒවගේ මේ පනත පාර්ලිමේන්තුේ පරාජයට පත්කිරීම වගකීමතියෙන්නේ මේ රට විපක්ෂයට මොකද අපි ඒකගේ ආණ්ඩුවෙන්න්න මන්තිවරුන්ටත් කිනවා ඕගොල්ලන්ටත් මේ පනතහර අදනවේ ඔගල්ලන්ට මේ ප්‍රශ්ටයෙන්න්නේ. ඕගොල්ලන්ට එනවා මේ ද අද ඔගල්ල ොහම ජනීපති රට මහ වෙ ජපතුති රැක් පිටින්ක් ආන්ඩුවේ මන්තිවරටක ෝමගේටඉන්න. ැ ගොල්ල ටත් මේ ප්‍රශ්නයක් නවා. ගොල්ලට තකඇති. ජාපාල ආඩුව කාලේ. ඕගොල්ල පොදු දේප නතර. ඕගල් සිරකත ර මතක ගල්ලන්ට ඕගොල් සිරකත කල්ල ගල්ල රි ලත ම එල් ටාව. හරද. මතකන පොද දේ න ර ේ ල් රක ක් ගොල් ස ත් වා. රද ඒනිසා ගොල්ලන්ටත් මේ පන සම්මත වනත් ඕගොල්ලන්ට නැත රයක්. ොලට ද ෝෂනයක් ොත් අන්ඩ රෝද යා යකත් ගොල්ල ොත් අත්තර ගොටගන්නවා. ඒනි ආන්ඩුුවෙන්න් න්ති රන්ටත් ොල්ලටත් කිනවා ඕගොල්ලගේ වගකීම මේ පනත පාර්ණිමන්ති පරාජර පත් කරනක. අරද ඒම නොනොත් ේරටේ මධ්‍යවේද ඇතුරු මක සියලු ට ිල් ට න්. ඒ සිදත් වෙනවා ඒනිසා අපි නැවත ැර සිිල් ාර විද අප න් ි ම තිව හ බ න යෝක මේ අදාල පාච දවත් කර නවා. ඒනිසා සියල්ලු දෙනාම එකතු වෙලා මේ පන්නත පරාජයට පත් කරන්න. එකතු වෙන්නෙ එක නෙකි ිවල් ම ට සිලු ිල් කාරකයගේ වගකීම ඒම නොනොත් සියල දෙනනාටම සිංහල අවරුත්්දෙන්න් පස්සේ එලම්ඹිෙනාවෝ. ක්ම ද ොල් සියල ද නටම බර පත ප්‍රශ්ති මන ද සිත්දන මද ආන්ඩුව ආන්ඩුව මේ වෙලා ආ්ඩුව ස ජනාාතිපති වර්යා කරන්නේ පජාචන් රවාදිය බුල්ටෝසර් කරල්ලා ඒකාදිපති ක්‍රමයකට මේට අරංගෙනවා එනිසා මේක පරාජයට පත් කරන්න සියු දෙනාගේ වගකීම අපි හිතනවා සියලුදනාාව මේකට එකතු වෙලා ඒකරාශි වෙලා මේ පනත පරාජය කරන්න එකතුේකෙන විශ්වාසය පිතුළ තිෙනවා එනිසා ඕගොල්ලංගේ වගකීම ිෂ්ට කරන්න එම නොව නොත් මේ කතා කරන මටත් මේ සිියලු නාටමත්. මේ පනත සම්මතව වනාට පසේ ේරටේ තිනීම වංචා දෂන ස දනීම මිනිසුගේ මනව යිතිවසය වන අතා කිරීම අයිතියක් නතිවෙනවා ඒ අයිතිය තමයි මේ පනතහර උල්ලන්ගනය කරන්න එනිසා මේක පරජයකන් එකතුව ඉල්ිකම ගේ ක ම මම රෝෂාන් කරවනල්ල අධ්‍යපන ෘතිගන් සංගිම ෘතිය ලේකම්වරය වශයෙන් කටයතු කරවා මුලින්ම මගෙන් ට සංවිධානය ිස්තුවන් වෙනවා මෙරටේ අධ්‍යාපන සම්බන්ධයෙන් වන ත්ේ පිඳව කතා කිරීම සඳහ මට ආරධන කිරීම සම්බන්ධයෙන්. අපි දැක්කා ඊයේ දවසේ සාමාන්‍යපල විභාගය තවත් සමාන දෙකින් කල්දාාව කියන කියලා ප්‍රවෘතියක් යැනවා. මේ සුමාන දෙකින් විභාග කල්දාන්නේ ඇයි මේක සම්බන්ධයෙන් කි සඳහනක් අපි දැක්කෙනනහ අපි දන්න මේ වනකොට උසස් පෙල විභාගයට මුුණදපු දරුවන්ගේ උත්තර පත්්‍රරටික විභාග දෙපාර්තමේන්තුවේ පුස්කමින් වලමින් තියන තත්වට පත්වෙලා තියෙනවා ඇයි මෙහම වෙලා තියෙන්නේ මේටේ. අනන්ට අපප්‍රමාණ දුක්විිඳගන්න කාලයක් තිස්සේ උත්තර පත්තර බලපපු ගුරුවරුන්ට. ඒ ගොල්ලන්ගේ ඒතින් ප්‍රශ්නවලට සාධනීය උත්තරයක් බලධාරීන් දෙන්න අපහොසත් වෙලාතිීන නිසා ස්වවෙච්චාවිම මේ පාර අපි මෙවැට යන්න නැහැකිල ගුරෘතින කරන්තියනවා. මේක බරපතල ප්‍රශ්නයක් අබොට පත්වෙල තියෙන මේ වෙනකොට මොකද උසස් පල විවාාගේ තිබ්බිම පක් වෙලා. හමතත්යක්ක කියයටට ඒේ අ තවදුරට ප්‍රපාන් නිකත් කිරීම පක්වවා කියක කියන්න මේ දරුවන්ගේ දවයස. අවුදු විස්ස විසි එක වෙන කල් දැන් තල්ඩු මින් යනවා. මේක හරි අපරාධයක්. පිවිශෂයෙන්ම මේ වෙලාව කියන්න ඕනේ සුමානකින් සාන්‍ය ප්‍රබයි කල්ියයන කියලා කියන ප්‍රමාධී චිවිවාගයක් තවත් කලයනනා කියල කියන මේකත් හරිට දස්යනහයක් ලැබෙන නැකියි පට පහජු පින තින. මේක තත්වයක් ඇටදේ අපි මොද කල යුත්තේ අනනිකයි වැදත්ම කකාරනාව දැන් අපි දන්නවා ැතිවර්න යන්ට සල්ිනහ කියලලා මැතිවරන කල් දාලා තියෙන කල් දාලද නැද මොකදන්න මතිවරයක් නෑ. හැබැයි මතිවර්ණයක් වගේ ද මරට දරුවන්ගේ නාගතය. අපි පහැජුලු අහන අබල ධරගෙන්. දැන්මතර මේ වෙලාවමේ ගුරුවරුන්ට පහගගේ වතාව විාග රාජකාරවලට තවම ගෙවිම් කල හැකෙලා ශා පිස චද කරන ඒගේ ගරුර ාග රාජකාරයවට අවට පස්සේ ඉන්න තැක් නෑ ආහර පාන්ටි ගන්න විදියයක් න ඒකනි දැි පිඩාවට පත්වන ඒකනි ම බල රට ලෙ කිව උත්තරද නැකරම ලක් න මෝ කරු ර ගනාවක් යද මොක් ප්‍රශ ේ අන්තති ්‍රිය ර්ගේ ද අත රතක ම සකච පහග දස ග තාව ලිකිතව . ෙද ැග න්න හ ය ගේ ත්වයක් ඇට මරට දරුවන්ටිකර පරාද සම්බන්ධෙන් ආඩුව. පැහැදරම කයිවාර ගහන පම්පෝරි ගහන මර්ධන සහ පමනක් ප්‍රමුකතාව ද ආඩුව හව පිටිම වග කියන්න ඕන මයි මගේ පලමුණන අදහස. නි කාරනාව දැන් සුමාන්ධකින් කල් යනවා කියල කියන්නේ සාමාන්‍ය පෙල විාගගේයට මුහුණදන දරුවන්ට හ ප ස ට ප සේ ප න්න බ ක දැ හට දර ට ල් . අපප්‍රේල් මාසි දාහත්වෙන්ට ඉඳලා මයි මාසි විසි නමේන්දවිට කාල දැන්දරු ගෙද. මේක මොන විදරද ලානි කිරක සම්න්ධී අපි අවධානම කරන්න අපට මතකයි, අපිත් සාමානිවිල් පෙ බාග මොද කාලවල. විබාගේට අවසසා පරක්ෂණ මුොට දුන්න ඉට පස ඒත්තකම සුමාන දෙක් වගේ ඇතුරද අපට සාමාන්‍ය පිබාගේ ඒ වාඩීමේ අවස්ථාව ලැබුණ ම දරුවන්ට මස්ස හමර ක් ව දන හරි ැ ම ර න වම ප ප හ මොක් දෙවෙන්නේ මේක හරි කනගර්ද තත්වයින් ස වර හම කියනවා අප. කරුණා කරලා මේ විවාාග දිගින්දිකටම ඇදන එකක් ඒෝලව ලිබා ඒ ලිබා දිග දර දැෙ වැලක්කීම සඳ. වහම කඩිලාාම් ක්‍රියාමාර්ගයක් ගන්න ඉස් අවශෂ ූල ප්‍රතිාන ොච්චරද කිරක සම්බන්ධෙන් වාහමෝදධනියමු කරලා ඒවට අවශ්‍ය සම්පාන කිරම්පි හම කරන්නඩ. රලා මේරටේ දරුවන්ගේ අනාගතය කාලකානි වෙනක වැැක්වීම සහ වහම ක්‍රියාම්මර ග්ඩිකර කාරණනාව කියන්න කැමති. දෙවැනි කාරණාව දැන් අපි දන්නවා. අලුත්වාර්ය පහුගේ සතියට කලින් සතිය පටන්ගත්තට හරියට මේක දරු පොඩක් ස්ථාවර වෙලා එන්න පටන්ගන්නන්නේ අප්‍රේල් දාහත්වෙනිද. මේ වනකොට පසල් පල පොච්ි හට ලබල හතවමත් බොෝ දරුවන්ට නිල ඇදුමටි සබන්ධී තවමත්දයක් කිසිමද පට පේන හරිර ලාති කිය නි කරුණනා කරලා මේරටේ දරෝ ශේෂ අම තතාත්තලම දරුවන් ගව්‍යත සම්පර්ණ කිරීමේ දැඩි නොහැකයාවකින් පෙළෙනවා සපත්තු යවලක් ගන්න බැහැ මේ වෙනකොට හයිදහකට අඩුවෙන්.ඒට පසේ ඇඳුමක් මහනගේයාම රප ක්දස් පන්සිය දෙද දස් පන්සියි ඇඳුමට මේක දරාගන්නඩ බැක් කරුණා කරලලා දඩ තියනකව දී පල්ල කියලා පට මේ වෙලාේ. කියන්ට සිද වෙනවා මේ දරුවන්ට තමන්ගේ පාසල් ජීවිතේ. ඊළග අෞරුද් ඉළග වාරය ආරම ර ස හැකයවක් ලැබි ද න් ොක බරගඩන හ ද මත්‍යන්ශයේ සදාද දන සසාකච්ා කරලා. මේ මූලික තත්ත්වයන් ප්‍රශ්න ිකට උත්තර සපීමේ ක්‍රමවේදිකට යන්න ඕන කියන යෝජනාවසා බලකිරීම අපි මේ වෙලාවි කරන්න කැමති. මම රෝෂාන් කරමනල්ල ෘතියලේකම් අධ්‍යාපන ෘර්ධිකයන්ගේ සගම.